පෝලිම් කියන දේ අපේ රටේ දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා ලාංකේය දේශපාලන ඉතිහාසය තුල හාල් සහ පාන් පෝලිමේ ඉඳලා කිරිපිටි පෝලිම් ගෑස් පෝලිම් දක්වා විහිදුණු ඉතිහාසයක් තමයි අපට තියෙන්නේ සාමාන්‍යයෙන් අපේ රටේ බහණ්ඩ වැඩිවන අලුත්ම ක්‍රමය තමයි පෝලිම් තියනවා හිඟයක් කරනවා පස්සේ මිල වැඩි කරනවා කිරිපිටි වලට වුනෙත් ඒක ගෑස් වලට වුනෙත් ඒක දැන් ඉන්ධන වලටත් එහෙම වෙයිද මීට පෙර ගෑස් කිරිපිටි පෝලිම් ගැන අපි කතා කරද්දී ළඟදිම එන්න තියෙන පෝලිමක් වන ඉන්ධන පෝලිම් ගැනත් මතක් කළා මතක ඇති දේශපාලඥයින්ද ඒ ගැන විවිධ අදහස් පළ කළා ඒ අනුව අද දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා මේ අද හෙටම ඉන්ධන මිල වැඩි වීමේ පෙර සලකුණුද මේ පිළිබඳව අප ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාගෙන් විමසීමක් කළා. එෙහිදී ඔහු ප්‍රකාශ කළේ අවශ්‍ය තරම් ඉන්ධන ලංකාවේ තිබෙන බවත් ඉදිරියේදී අවශ්‍ය වන ඉන්ධන තොග ගෙන්වීමට පියවර ගනිමින් සිටින බවයි. මේ නිසා පෝලිම් වල සිටීමට තරම් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවත් සභාපතිවරයා සියත සමග ප්‍රකාශ කළා. කොහොම වුණත් ඛනිජ තෙල් අමාත්‍යවරයා සහ සභාපතිවරයා පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවමින් පැවසුවේ ඉන්ධන මිල වැඩි කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවයි. පැහැදිලිවම රටට කියනවා ඊයේ ආපු තෙල් නැම බොර තෙල් නැව නෙමෙයි ඊයේ ඇවිල්ලා මේ වෙන විට පෙට්‍රල් ගොඩබාමින් පවතිනවා. හැබැයි මේ මොහොත වෙනතුරු ඩීසල් නැවක් එන්නේ කවද්ද කියන එක පැහැදිලිව වාර්තා වෙන්නේ නැහැ. දුම්රිය නැවැත්තුවේ ඒක හින්දාද කියන එක ජනතාවගේ අවධානයට ලක් වෙයි. සමස්ත රටවැසියම මේ මොහොතේ ඉන්නේ ඉන්ධන මිල වැඩිවීමේ පුපුරා යාමේ ගිනි කන්ද අභියස. මීට සති දෙකකට උඩදී බලශක්ති ඇමති උදේගම්මන්පිල ඇමැතිතුමායි තෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහත්මයායි මාධ්‍යට ඇවිල්ලා කිව්වා රුපියල් 14කින් පෙට්‍රල් ලීටරේ වැඩි වෙන්න ඕනේ රුපියල් 16කින් වමන ඩීසල් වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ පසුගිය සතියේ ඉන්දියන් ලංකා ඔයිල් සමාගම නිවේදනයක් නිකුත් කරා පෙට්‍රල් රුපියල් 20කින් වැඩි වෙක කරන්න ඕනේ ඩීසල් 30කින් වැඩි කරන්න ඕනේ. හැබැයි දැන් සභාපති දැන් කියනවා LIOC කතාව. මොකද්ද? ඩීසල් ලීටරයකින් රුපියල් 30ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20ක්. අපි කිව්වා නේද මේ LIOC මුට්ටිය දාලා තෙල් සංස්ථාව කටයුතු කරන්න යන්නේ නේ. ආණ්ඩුව දැන් 14 16 අයින් කරලා LIOC ගන්නට ආවා. එහෙනම් ඉතිරියේදී මේ ගිනි කන්ද පුපුරා යන්න නියමිතයි. මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන මිල වැඩි වූ හොත් බස් ගාස්තුද වැඩි කිරීමට සිදුවන බවයි. මේ අවස්ථාවේදී අපි දකිනවා ඉන්ධන මිල යම් ආකාරයේ වැඩිවීමක් කරන්න උත්සුක වෙමින් ඉන්නවා. විද්‍යාසත්තකින් ඉන්ධන වැඩි වුණොත් එහා සමගාමීව අනිත් පිරිවැයන් වැඩි වෙච්ච පිරිවැයන් එක තමයි බස් ගාස්තු වැඩි වෙන්න කටයුතු කරන්නේ. රුපියලකින් වැඩි වුණත් බස් ගාස්තු වැඩි කිරීමට සිදු වෙනවා. මේ අතර විශ්ව භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ රට තුල කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවයි. කමදේ 108 වතාවක් කිව්වම ඒක ඇත්තක් වෙනවායි කියලා පරණ ගැමි විශ්වාසයක් තිබෙනවා. ඒ නිසාද මන්දා පෞගිය මාස 4 පුරාවට වරින් වර කඳ තෙල් වෘත්තීය සමිතිත් ඒ වගේම විපක්ෂයේ දේශපාලකිනුත් තෙල් හිඟයක් ඇති වෙන බවට පදනම් විරහිත ප්‍රකාශ කරනවා. අපි දැක්කා පෞගිය මාස 4 පුරාම මේ අය කිව්ව තෙල් හිඟේ ඇති උනේ නැහැ. ඒකත් හරියට කොටියාවා වගේම තමයි. මම පොරොන්දු වුණා රටේ තෙල් හිඟයක් ඇති වෙනවා නම් ඒ බව මම කලින් කියනවා කියලා. ඒ වගේම සැප්තැම්බර් මාසේ 29 වෙනිදා මම රටට කිව්වා බොර තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. හැබැයි ඒක නැති කරගන්න අපි කටයුතු කරමින් යනවා. බොර තෙල් හිඟය පෙට්‍රල් ඩීසල් භූමි තෙල් සැපයීමට කිසිම ආකාරයකින් බලපාන්නේ නැහැ කියලා. රටේ කිසිම තෙල් හිඟයක් නැහැ. බොරුවට කලබල වෙන්න එපා. ඔබ ඉන්ධන පිරුම් මලක තියෙන්නේ දවසකට හෝ දෙක්කර ප්‍රමාණවත් ඉන්ධන පමණයි. ඉතින් ජනතාව කලබල වෙලා ගිහිල්ලා ඔක්කොම තමන්ගේ ෆුල් ටෑන්ක් ගහගත්තම පිරුම් මලේ හිගයක් ඇති වෙනව තමයි. රටේ ඉන්ධන හිගයක් නැහැ කියන එක අපි ඉතාම වක්කියෙන් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළද අද රාත්‍රියේ IOC සමාගම පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 5කින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.